Like exactly about shape, probably Kadiata, Eliata Bahala, Sajitam das Matna, take Antimana Tibba Parliament to Matrika or Natu. Nitimakitane, Panasatra Dahak, Janatawa, Mata Chande Dilatino, Mangiata Sutivantavino, Ape Pakshe, Hitapu Mantri Ruatring, Vadim Manapagana Karagena, Parliament to Teri Patimata, Nuekun Mantri or Yamama. ඉතින් මේ මම අභියෝග වලට මුහුණ දෙන කෙනෙක් ඒ වගේම අවදානම ගන්න කෙනෙක් ඒ වගේම මේ අවස්ථාව මගේ දේශපාලන ජීවිතය ගැන ඒ වගේම අපි අලුතෙන් හිතලා කටයුතු කරන්න හොඳ අවස්ථාවක් ඒ වගේම අපි සමග ජන බලවේගයත් එක්ක අපි අනිවාර්යයෙන්ම ඉදිරියට යන්නට කල්පනා කරනවා මොකද අපි ඊටාම අසීරුවෙන් කෙටි කාලයකදී ලබා ගත ජයග්‍රහණයක් තිබෙනවා ජනතාව අපිව විපක්ෂයේ තියන තීරණය කළා තිබෙනවා අපි විපක්ෂයේ වගකීම ඉටු කරනවා ඉතින් විපක්ෂයේ වගකීම ඉටු කරන්න පාර්ලිමේන්තුවේ හිටියනම් හොඳයි නමුත් ජනතාව කියලා තියෙන පාර්ලිමේන්තුවෙන් එළිය ඉන්න කියලානේ ඉතින් අපිට පාර්ලිමේන්තුවෙන් එළිය ඉන්න එක එච්චර අමුතු දෙයක් නෙවෙයි ඒක මොකද අපිට අපේ ශක්තිය මේ තියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නවද නැද්ද කියන එක මත නෙමෙයි මොකද අපි නිවැරදි දේ කළා තියෙනවා නමුත් මේ පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු නිසා මේ මට එළියෙන් ඉන්න වෙලා තියෙනවා දැන් ඔබතුමාම කියනවා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන එළියෙන් ඉන්න වෙලා තියෙනවා ඔබතුමාට කියලා ඔබතුමා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් ඉස්සෙල්ලාම හඬ නගපු ප්‍රබල පුරුකා ඔබතුමා හිතන්නේ නැද්ද ජාතික ලයිස්ට්ේ මන්ත්‍රී ධුරයක් ඔබතුමන්ට ලැබුණොත් හොඳයි කියලා නෑ නෑ අම්මු මම ඉන්නේ කිසිම විදියක පරාජිත මන්ත්‍රීවරයෙක් ජාතික ලයිස්ට්ෙන් මේ පත් කළ යුතු නැහැ කියන ස්ථාවරේ මම ඉන්නේ जाति दूर बलापुर मन तामत අද මේ පරීක්ෂණය සඳහා පැමිණි ජනතාවත් එක්ක ඒගේ දුකසප බලාගෙන මෙන්න ඉන්නවා ඒ වගේම මට පැවරෙන වගකීම ඉටු කරමින් විපක්ෂයේ භූමිකාව කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ස්ථාවර පදනමක් මට තිබෙනවා මගේ වෘත්තිය මට තිබෙනවා දෙනි සභාවම සතුටින් ඉන්නවා මම අතරම මගේ සතුට තියෙන්නේ මෙච්චර දේවල් වෙද්දි මෙච්චර අනතුරුදායක විදිහට අවදානම් සහගතව දේශපාලනය කරද්දිත් 54000ක් මට මනාපේ දීපයකට මම ස්තුතිවන්ත වෙනවා මම ඒක ලොකු ගාණක් නේ කියන්නේ සජ්ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු අතරින් දැන් සමහර මන් තේරිපත් වෙච්ච මන්ත්‍රීවරුන්ට හම්බෙලා තියෙන මං ගත්ත ගාණෙන් භාගයක් විතරනේ සජ්ජාතික පක්ෂයේ ලබපු දැනන්ත පරාජය ගැන ඒ පක්ෂයේ හිටි හඬක් නගපු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට මොකද්ද කියන්නේ කියන්නම් කියන දෙයක් නැහැ ජනතා මතයට අපි කවුරුත් පිළිගන්න ඕනේ කියන්නේ සජ්ජාතික පක්ෂයට දීපු බලය ගැනත් අපට දීපු බලය ගැනත් අපි ඒකට ගරු කරන්න ඕනේ ජනමතයට ගරු නොකරනවා නම් දේශපාලනයක් නැහැ නේද අපි ඒ නිසා ජනමතයට ගරු කරමින් රට වෙනුවෙන් අපි ඉදිරියට ආ යුතුයි. ඒ නිසා අපි මේක හොඳට අපි කවුරුත් දිනපු පෙරදුණු හැමෝම හැරලා බලලා රට වෙනුවෙන් ඒ වගේම තමන්ගේ පක්ෂය වෙනුවෙන් තමන්ගේ පක්ෂේ සමාජිකයන් වෙනුවෙන් ගත යුතු සුදුසුම තීරණ ගන්න ඕන. එදා කිව්ව රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙ යුතුයි කියලා. දැන් මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක මොකද කියන්නේ? දැන් ඉතින් අනුකූල නැහැ නේද? ඉතින් අපි මේ ප්‍රශ්න දැන් අනුකූල නොවේ. ප්‍රවසුදු. ජාතික පක්ෂ අදාළම නැහැ. නෑ ඔබතුමා අහපු ප්‍රශ්න අනුකූල නෑ ඒ කියන්නේ මේ අපේ මේ දැන් අපි ඉදිරියට යන කල්පනා කරන අපි ඔය පිටපස හැරලා බලන්නේ නෑ ඔබ ඔබතුමාගේ පෞද්ගලික අදහසක් නෑ ඒ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නෑ ඒක අනුකූල නොවන ප්‍රශ්නයක් හින්දා අනුකූල ප්‍රශ්න වලට පමණ උත්තර දෙන්නේ මන්ත්‍රීතුමා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂය තමයි අපි දැන් මේක අපි ඒක කරගෙන යනවා කියලා එතකොට මේ වෙනකොටත් තියෙනව නේද එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙලා ඒ පැරණි පක්ෂය मगिता अभी अभी मे समग जन बलवेगे पक्ष गणनावक अग्नि समग जन बलवेगे हटियटाई जन अभी चंद्रदरी पत्नी समग जन बलवेगे हटियटाई जनता चंदे दूर्णी तर समग जन बलवेगे हटियट अभी सेलम पक्ष इधरटेन इवागेम अभी इक्कीना साजिक तवत् पक्ष तिबेन एवगनाट वग किम तीन बंदीन तीन तेन सा अभी पुलुदी हिता मे वेला आपस्टे विशेष मे वगे इतम अधिक बल या पार्लमेंट आंडूट दीलती विपक्ष विशाल वग किमती मे पवर करप्ट
ඇබ්සලූට් පවර් කරප්ට්ස් ඇබ්සලූට්ලි කියලා. ඒ කියන්නේ බලය දූෂණය කරයි, අධික බලය අධික ලෙස දූෂණය කරයි කිය. එතකොට දැන් එවැනි අවදානමක් සහිත වෙලාවක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න විපක්ෂයට විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හිටියත් පාර්ලිමේන්තෙන් එළි හිටියත් අපි වගකීම ඉටු කරනවා. ජනතාව අප කෙරෙහි තියපු විශ්වාසය අපි කිසිසේත්ම පළුදු කරන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඔබතුමා මොනවා කිව්වත් දුකකින් වගේ කතා කරන්නේ නැහැ. නෑ කිසිම දුකක් නැහැ. මම බොහොම මේ ආඩම්බර වෙනවා මේ වගේ කෙටි කාලෙකින් මේ වගේ හොඳ ප්‍රතිඵලයක් ගත්ත එක ගැන. ඒ වගේම මගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තුමා ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේ ගැන අපිට තිබුණු බාධාවන් දුෂ්කරතා ගැන හිතුවාම මේ ලැබල තියෙන ජයග්‍රහණය ගැන අපිට යම් තා දුර සතුරු වෙන්න පුළුවන්. ඒත් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ඒත් අපිට ඉදිරියට යන්න අවශ්‍ය පදනම මෙතන තියෙනවා. යම් ආකාරයකින් නැත්නම් පක්ෂයේ වෙනුවෙන් හඳ නැගුවට තමන්ගේ ආසනේ මිනිස්සු වෙනුවෙන් වැඩ කළා මදි වගේ නේද? මගේ ආසනේ මමනේ පළවෙනියා. මගේ ආසනේ මම පළවෙනියා. ඉතින් තව මොකක්ද? ඒ වගේම 54000 කරන් තියෙනවා. කාටවත් දොස් කියන්න දෙයක් නැහැ. මේක මේ පොදුවේ විපක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා නොහිතු මේ තරම් අඩු ආසන සංඛ්‍යාවක් අපිට හිමි වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්වයක ඇති වෙන තාක්ෂණික කාරණයක්. ඉතින් අපි මේ කිසිවෙක්ට දොස් කියන දෙයක් නැහැ. මේ වෙලාවේ හැරිලා බලලා අපිට අනාගතය ගැන හොඳට හුස්මක් අරගෙන හිතලා බලලා තීරණයක් ගන්න ඕනේ. ඒක මම හිතන්නේ අපි හැමෝම කළ යුතු දෙයක්. ඒ කියන්නේ අපිට